තට්ටු 7යි හේතු 7යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් වලට සුපර් කියන්නේ නිකන් නෙමෙයි QR ක්‍රමවේදයේ හෙවත් ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව පමණක් අද දිනේ දිවයින පුරා ඉන්ධන පිරුම් හල් වලින් ඉන්ධන ලබා දීම සිදුවනවා මේ වන විට QR ක්‍රමවේදයට ඉන්ධන ලබා ගැනීමට ලියාපදිංචි රතවාහන සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා ගොස් ඇති බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ මේ අතර QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබා දීමට ලියාපදිංචි ඉන්ධන පිරුම් හල් සංඛ්‍යාවද 95 ඉක්මවා ගොස් ඇති බවයි බලශක්ති අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කළේ දල වශයෙන් ගත්තම සියලුම සංස්ථාවටත් ඉන්ධන පිරුම් හල් මෙයට අනුගත වෙලා තියෙනවා. තෙල් නීතික සංස්ථාව කිව්වේ මේ සතිය තුලදී ජෙනරේටර් සහ සුළු කර්මාන්තවලට අවශ්‍ය ඉන්ධන ළඟම තියෙන ළඟම ඩිපෝයෙන් ලබා ගන්න. මේ සතිය තුල සංස්ථාව උත්සාහ කරනවා QR කේතයක් මාංශවලටත් ලබා දෙන්න. ඉන්ධන පිරුම් හල් හිමියන්ගේ සංගමයේ හැටියට අපි හිතනවා මේ ඉතාමත් සාර්ථක වෙයි කියලා. අද සිට QR කේත ක්‍රමය ක්‍රියාත්මක වුද ඇතැම් ඉන්ධන පිරුම් හල් වලට ඉන්ධන ලැබී නැති බවයි කණිජ තෙල් බෙදුම් කරුවන්ගේ සංගමය පවසන්නේ. සමහර අය දැන් මේ වෙනකොට පෝලිං වල ඉන්නවා QR ක්‍රමය හදාගෙන නැතුව. ඒකෝල ඒගොල්ලෝ අපෙන් අහනවා කෙලින්ම පිරුම් හලෙන් ඇයි අපිට තෙල් දෙන්නේ නැද්ද කියලා. ඒ වගේම මේ පාරිභෝගිකයින්ටත් තියෙනවා යම්කිසි වැරදි අදහසක් මේ ගියසුමානේ තියෙන තෙල් ප්‍රමාණය නොගෙන හිටියා ඊළඟ සුමානේට මේක ඩබල් වෙනවා කියලා. එහෙම කවදාවත් වෙන්නේ නැහැ. ඒ තියෙන සලාක ක්‍රමයට තියෙන යම්කිසි ලීටර් ප්‍රමාණයක් තියෙනවා නම් ඒකම තමයි ලැබෙන්නේ. ඒක ගත්තට පස්සේ තමයි ඊළඟ සතියේදී තමයි ඒක නැවතත් යාවත් කාලීන කරන්නේ ඒ දෙන තෙල් ප්‍රමාණය. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නැවතත් පෝලිං වලට පැමිණීම අඩු කරන්න. ඉතින් මේක සාර්ථක කරගන්න නම් පාරිභෝගික ඔබගේ සහයෝගය ලබා දෙන්න ඕනේ. අපිට පොරොන්දු වෙලා තියෙනවා අපි ඉල්ලා හිටියා කන්සල් සංස්ථාව වෙනුත් ඒ වගේම ලංකා යු සමාගමිනුත් මේ කේත ක්‍රමය ක්‍රියාත්මක කරන මොහොතේ සියලුම ඉන්ධන හල් වලට තෙල් ලබා දෙන්න කියලා. නමුත් මේ වෙනකන් අපි දන්නවා කීප දෙනකින් අපිට කතා කරලා කියලා තියෙනවා තාමත් ඔවුන්ට තෙල් ලැබුණේ නැහැ කියලා. කන්සල් අමාත්‍යතුමාගෙනුත් කන්සල් සංස්ථාව වෙනුත් ඒ වගේම ලංකා යු සමාගමිනුත් ඉල්ලා සිටින්නේ මේ කේත ක්‍රමය සාර්ථක කරගන්න නම් අඩුතරමේ දින කීපයක්වත් අඩු ගානේ සතියක් යනකන්වත් අපිට අවශ්‍ය ප්‍රමාණයට තෙල් ලබා දිය යුතුයි නැත්නම් ගැටලුවක් ඇති වෙන බවයි මගේ විශ්වාසය. ලංකාවේ දැනට නැවත වරක් මේ කොවිඩ් රෝගය හිසොසොමින් තිබෙන නිසා මේ පැමිණෙන සියලු දෙනාම මුඛ ආවරණයකින් යුතුව ගමේ අර ස්ටෑන්ඩ් එකේ ගමේ ස්ටෑන්ඩ් එකේ හෙට මෙහෙට දුවන අය පෞද්ගලිකව පාවිච්චි කරන්න ඔය කියන එක හරි. අපි මේ කතා කරන්නේ කොළඹ ත්‍රිවිල් දුවනවා. කොල්ලුව ඇඹිලි පිටියේ. මෙහෙ ඇඩ්‍රස් නැහැ. උමානයක දවස් 5ක් හැ බුදියන්නේ වික්ටරි පාක් එකේ වාහනේ නවත්තගෙන. දවසර කිලෝමීටර් 250ක් විතර දුවන. මේ ඔක්කොටම එක එක්කවත් නොසලකා සතියක ලීටර් 4 මාරක් දීලා මොකද්ද මේ කරන වැඩේ? ඊවත් වෙච්ච මිනිසුන්ගේ රස්සාවට ඕගොල්ලන්ගේ ක්‍රම සහ විදි වලින් කෙලවුනොත් නම් පිඟානේ කෝපේ අරන් එනවා ගෑනු ළම දරුවොත් එක්ක උන් වේල කන්න දෙන්න ලෑස්ති වෙන්න. සතියකට ලීටර් 5ක් වැනි සුළු ප්‍රමාණයක් තීරෝදරත් කොහොමත් සෑහෙන්නේ නැහැ මේ වෙන විට 111ක් QR කෝඩ් එකෙන් තෙල් ලබා ගැනීමට තීරෝදරත ලියාපදිංචි තිබෙනවා මේ සියලුම තීරෝදරත වෘත්තීය රියදුරන් නොවේ තීරෝදරත වෘත්තීයේ දෙන තීරෝදරත සංඛ්‍යාව 107 මාරයි මේ 107 මාරට තෙල් ලබා දෙනවා නම් තෙල් ලීටර් අවමෙන් 15ක්වත් දීමට පුළුවන්කම ඇති වෙනවා සතියක් තුල මේ අතර අද දිනේ දිවයින පුරා ඉන්ධන පිරුම් හල්වල QR ක්‍රේතය යටතේ ඉන්ධන නිකුත් කිරීම සිදු වූ අතර ඇතැම් ඉන්ධන පිරුම් හල්වල ඉන්ධන මෙති තත්ත්වයේ හමුවේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. Thank you.
බණ්ඩාරම සෙන්ට් හතරෙම තෙල් නැහැ. මේක සම්පූර්ණ මුලාවක් කියන එක තමයි අපිට තේරෙන්නේ. ඉතින් මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නේ මේ රජයෙන් කරන්න ඕන දේවල් කිසි පරිදි වෙන්නේ නැහැ කියන එක තමයි මේ කියන්නේ. තාම තෙල් ලැබිලා නැහැ. දැන් බලමු දවස් පහක් ඇවිල්ලා ඉන්නවා. ඉඳලා දැන් තෙල් ගා කිව්වාරකට ආවොත් තෙල් ටික ගහගෙන දෙයින කියලා ගෙදරන්න පුළුවන්. QR කෝඩ් එකට මේ තෝවා කියනවා පිට පැට්‍රල් ගන්න පුළුවන් කියලා. මොකද තාම බලන්න මේ පෝලිං වගේ හැටිදෙන් අපි කොහොමද තෙල් ගා හැම තැනම සෙට් ඔය පෝග පෝලිං. කියන්නේ දැන් ඉතින් දවස් 3 4 30 ඉතින් තෙල් නැහැ. මිනිසු ඉන්න පොලි මේ QR කෝඩ් එකට ගහනවයි කියනවා දැන් අදින්නම් QR කෝඩ් එකට ගහනවයි කියන්නේ QR කෝඩ් එකට ගහනවත් තෙල් නැහැනේ තෙල් එන්නේ නැපෑ ගහන්න වාර්ග මේ නම් ප්‍රශ්නයක් නෙවෙයි දැන් මේ අපි මේ මේ පලාතෙන් පිට නිසා අපිට ග්‍රාම සේවක සහතිකයක්වත් දෙන්නේ නැහැ අපිට රෙජිස්ටර් වෙන්න දරුව තියෙන පොලිසිය වල QR එක නම් තියෙනවා අනා ඒත් දන්නේ නැහැ ඉතින් හැමදාම සතියට පහක් ගාලා මොනා ගන්නද නේ මදි වගේ දෙන ප්‍රමාණය ඔව්ලක් නැහැ නේ ඉතින් මොනව කරන්නේ